මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ගාල්ල දිස්ත්‍රික්කයේ අජිත් කුමාර මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව ස්ථිර කරන අතරෙම මම සඳහන් කරන්න අවශ්‍යයි මීට සති කිහිපයකට කලින් මේ ගරු සභාවේදී මුලින්ම මේ දුන්නු නිලැඳුම් වල ප්‍රමිතිය පිළිබඳව ඒ නිලැඳුම් කට්ටලේ රෙදිකැලක් ගෙනල්ලා පෙන්නපුවාම අද මූලාසනයේ නවතුමා එදා ඇහුවා මේ සභාවට මේ රෙදි ගෙනාවේ කොහොමද කියලා. මම මේ ගරු සභාවෙන් පිට වෙලා යන්න හදනකොට මම දැක්කා අපේ මන්ත්‍රී පිරිසම අසල ඉන්න පොලිස් නිලධාරීන්ට දැඩි ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අය මගෙන් ඇහුවා පුන පුනා කොහොමද මේ රෙදි කෑල්ල ගෙනාවේ කියලා එදා. මම කිව්වා මගේ වේට්ටියට මම ඒක තියලා ඔතන් ආවේ කියලා. ඒ අවස්ථාවේ එතන හිටපු ජේෂ්ඨ පොලිස් නිලධාරී මහත්තයෙක් කිව්වා නෑ මේක ඔබතුමා ඉටිකොල පැකට් එකක් කඩලා මේ සභාවෙන් ගන්නවා අපි රූපවාහිනී යන්ත්‍ර වලින් දැක්ක කියලා. මං කිව්වා නෑ නෑ සභාවට ඇවිල්ලා මම මේකේ අපි ඇඳුම් අඳින කාමරෙත් තමයි මම ඒක ආපහු ඉටිකොල පැකට් එකට දැම්මේ කියලා. කියන්න කනගාටුව මේ බාල රෙදි ගෙන්නපු අය ගැන හෙව්වේ නෑ. මේ බාල රෙදි පාසල් වලට දෙන්න කලින් ඒ කටයුත්ත කරේ කවුද කියන එක හෙව්වේ නෑ. නමුත් මේ ගරු සභාවට මේ රෙදි කෑල්ල ගේන්න මම කටයුතු කිරීම පිළිබඳව අහිංසක පොලිස් නිලධාරීන්ගේ පිටින් ඒ වගකීම යවලා ඒකට දඬුවම් කරන ක්‍රමයක් පිළිබඳව කල්පනා කරා විනා ඒකට ක්‍රමවේද හැදුවා විනා මේ බාල රෙදි දීලා මම එදා ඉතා පැහැදිලිව කිව්වා මේ ප්‍රමිතියෙන් තොර මේ නිලැඳුම ගරු උසස් අධ්‍යාපන ඇමතිතුමනි ඉස්කෝලේ යන අවුරුදු 13යි 16 අතර ශිෂ්‍යාවකට නෙමෙයි අඩුම ගන්න ශිෂ්‍යෙකුටවත් අඳින්න බැරි රෙදි කෑලි මේ දීලා තියෙන්නේ. මාතර දිස්ත්‍රික්කේ මුලටියන අධ්‍යාපන කලාපේ එක රෙදි කෑල්ලක් ගෙනල්ලා මේක පෙන්වුවට පස්සේ මට ඊළඟ දවසේ දුරකථන ඇමතුම් ආවා. මාතර දිස්ත්‍රික්කේ පමණක් නෙවෙයි ලංකාවේ තවත් බොහෝ දිස්ත්‍රික්කවල මේ විදිහේ ප්‍රමිතියෙන් බාල පාසල් නිලැඳුම් දීලා තියෙනවා කිය. එහෙනම් උසස් එහෙනම් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වෙන්න ඕනේ මේ වෙච්ච සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වනවට අමතරව මේ වැරදිකරුවන් පිළිබඳව තීන්දුව ගන්නවට අමතරව ඒ උණු දේ වුණා ලබන අවුරුද්දේ මේ පාසල් නිලැඳුම ලබා දෙන්න කටයුතු කරද්දී එක පැත්තකින් ප්‍රමිතියට අදාළ ගුණාත්මක භාවයෙන් යුතු පාසල් නිලැඳුම් 40 ලක්ෂයකට අධික අපේ පාසල් දරුවන්ට දෙන ගමන් මූලාසනාරූඪ කරු මන්ත්‍රීතුමනි නියම කලට වේලාවට මේ නිලැඳුම් පාසල් දරුවන්ට සපයන්න කටයුතු කිරීම මේ අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන්ගේ අමාත්‍යතුමා නියෝජ්‍ය අමාත්‍යතුමා ලේකම්තුමා ප්‍රමුඛ මේ සියලු දෙනාගේ වගකීමක්. අද මූලාසනයේ ඉන්න ඔබතුමත් එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරපු රණසිංහ ප්‍රේමදාස් ජනාධිපතිතුමාගේ යුගයේ තමයි 1993 අවුරුද්දේ මුලින්ම නිලැඳුම් කට්ටල දුන්නේ. එදා පාසලේ උසස් පෙළ ශිෂ්‍යෙක් විදිහට හිටපු මමත් නිලැඳුම් කට්ටලයක් ලැබපු කෙනෙක්. ඒක 93 තමයි මම උසස් පෙළ ලිව්වේ. ඒක තමයි මගේ ජීවිතේ මම ලැබපු ප්‍රථම සහ එකම නිලැඳුම් කට්ටලේ 93 අපි පාසලෙන් සමු ගන්න සිද්ධ වුණා. එහෙනම් එදා ප්‍රමිතියෙන් යුත් නිලැඳුම් දුන්නා. කලට වෙලාවට නිලැඳුම් දුන්නා. අද වෙලා තියෙන්නේ පාසල් පෙළපොත් එක කලට වෙලාවට ලබා දීමේ ගැටලු ඇති වෙලා තියෙනවා. නිලැඳුම් කට්ටලේ කලට වෙලාවට දීමේ ගැටලු ඇති වෙලා තියෙනවා. නිලැඳුම් කට්ටලේ කලට වෙලාවට විතරක් නෙවෙයි ප්‍රමිතියට දෙන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙනම් කවුද මේකට වග කියුත්තේ? ඇයි නිලධාරීන්ට බැරි ලබන වර්ෂයේ අවශ්‍ය ඇඳුම් ප්‍රමාණ පිළිබඳව කල් වේලා ඇතුව කාලසටහනක් කාල රාමුවක් හදාගන්න? එහෙම එසලසුම් කරන්න ඕනේ. දැන් ලබන අවුරුද්දට මෙපමණ ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නවා පාසල්වල. ඒ අයට මෙපමණ නිලැඳුම් කට්ටල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මෙපමණ සංඛ්‍යාවක් ඉන්නවා. සමහර තැන් වලට දීලා තියෙන්නේ සුදු කොටකලිසමකට රෙදි නෙමෙයි කළු කොටකලිසමකට රෙදි. රෙදි එකම පාසලේ සමහර නමයින්ට හම්බුලා තියෙනවා. කොටකලිසමට නිල් පාට රෙදි සමහරුන්ට හම්බුලා තියෙනවා කළු පාට රෙදි. දැන් මේව පිළිබඳව පරීක්ෂණ කරන්න ඕනේ. වගේම ලබනවර මෙහෙම නොවෙන්න කටයුතු කිරීමත් වැදගත් කියන එක මම මතක් කරනවා මූලාසනාරූඪ කරු මන්ත්‍රීතුමනි. ඒක හරි වැදගත්. ඒ වගේම සමහර පාසල්වල සුදු කොටකලිසම සහ සුදු දික්කලිසම් ඒ දීපු අනිවෙන්
පිරිමලමයින්ට කලිසම් මැහුවොත් අපිට මතක් වෙන්නේ අර එක්තරා යුගයේ කතා කරපු ගණ්ඨාර මාක් සරං. ඒ නිසා මේ ප්‍රමිතිය පිළිබඳව කතා කරන්න අවශ්‍යයි. ඇත්ත මේ වෙලාවේ ආණ්ඩුවට අවංක චේතනාවක් තියෙන්නේ නැති විදේශ රටවල් වලින් මේ රෙදි ආනයනය කරනවට වඩා දේශීය කර්මාන්තකරුව නගා සිටවන්න, දේශීය රෙදි නිෂ්පාදකයට අත්වලක් වෙන්න මේ රෙදි දේශීය කර්මාන්තකරුවන්ගෙන්, දේශීය නිෂ්පාදකයන්ගෙන්, දේශීය සපයංකරුවන්ගෙන් ගන්න චේතනාව හොඳයි. චේතනාව පිළිබඳ අපමල් රේණුවකවත් අපේ විවේචනාවක් නැහැ, විවේචනයක් නැහැ. දේශීය කර්මාන්තකරුව ශක්තිමත් කරන්න ඕනේ, දේශීය නිෂ්පාදකය ශක්තිමත් කරන්න ඕනේ, දේශීය සපයුම්කරුවට ශක්තියක් වෙන්න ඕනේ. ඒ ගැන අපමල් රේණුවකවත් අපේ තර්කයක් නැහැ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. හැබැයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේ පිළිබඳ පසුවිපරම දේශීය කර්මාන්තකරුවා නිෂ්පාදකයාට මේ කටයුත්ත බාර දුන්නම ඔහු ප්‍රමිතිය යුක්ත නිෂ්පාදනයක් ලබා නොදෙනවනම් රජයේ අර දේශීය කර්මාන්තකරුවා නිෂ්පාදකයා සපයුම්කරුවා ශක්තිමත් කිරීමේ බලාපොරොත්තු මිද වැටෙනවා විතරක් නෙවෙයි, මේ රටේ 40 ලක්ෂ පාසල් දරුවන්ගේ දෙමව්පියන්ටත් පාසල් දරුවන්ටත් අර සිරි ලකදේ සිරි සපදේ කියන සංකල්පය උල්ලංඝනය වීම තුළ ඇතිවෙන්නේ මොන වගේ හැඟීමක්ද? අපි දන්නෝ සමහර අය දේශීයත්වයට වඩා පරදේශික අවශ්‍යතාවලට බොහොම ආසයි. ටිකක් හොඳට හැදිච්ච හරක් නාම්බෙක් හිටියොත් සමහරු කැමති උට රටවස්ස කියන්නේ. හොඳට වැගුණු තනකොළ ටිකක් තිබුණොත් මේ රට තනකොළ. ඉතින් මේ රටදේ හොඳයි කියන හැඟීමක් මේ බාලරදී දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කරන්න දුන්නයි කියලා. ඒ බාලරදී අරගත්තට පස්සේ ඒ බාලරදී දැක්ක මැති වෙන්නේ අපෝ අනේ අපෝ දේශීය නිෂ්පාදනයේ මෙහෙමනම් පාසල් දරුවන්ට ලැබෙන මේක 40 ලක්ෂයක් දරුවෝ කියන්නේ 40 ලක්ෂයක් ආසන්න වශයෙන් පවුල් වලට යනවා. එක ගෙදරින් ඉස්කෝලේ යන දරුවෝ දෙන්න තුන් දෙනා ඉන්න පුළුවන්. දැල වශයෙන් සලකුවත් අපි 30 ලක්ෂයක් පවුල් වලට මේ රටේ මොකක්ද ආණ්ඩුව දෙන පණිවිඩේ? ඒ දෙන පණිවිඩේ තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි දේශීය නිෂ්පාදකයාට ගුණාත්මක භාවයෙන් යුක්ත රෙදි නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැහැ කියන එක. එහෙනම් මම කියනවා ආණ්ඩුව මේ ගැන වැඩියෙන් පරීක්ෂණ කරන්න ඕනේ. ඇයි? සමහර විට ආණ්ඩුවේ චින්තනය අනුව මේ තුල විදේශ කුමන්ත්‍රණයක් තිබුණ වෙන්න පුළුවන්. මේ තුල විදේශීය කුමන්ත්‍රණයක් මේක පිටිපස්සේ ආණ්ඩුව අප්‍රසාදයටපත් කිරීමේ තිබුණ වෙන්න පුළුවන්. එහෙනම් ඒ අර්ථයෙන් බැලුවත් මේ ගැන පරීක්ෂණ කළා, මේ ගැන සොයා බැලීම ඉතා වැදගත්. මම කනගාටු වෙනවා අද අධ්‍යාපන ඇමතුමත් නියෝජ්‍ය අධ්‍යාපන ඇමතුමත් නැහැ මේ ගැන කතා කරන මේ මොහොතේදී. ඒ ගැන කවුරු හරි වගකීතු අමාත්‍යවරයෙක් කතා කරන්න ඉඩ තියෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. එදා මම මේ පිළිබඳව ප්‍රශ්න කරපු වෙලාවේ ගරු නියෝජ්‍ය අධ්‍යාපන ඇමතුමා මේ පාර්ලිමේන්තුවේ අපේ මේ සභාගර්භය වැඩ කරන සේක මහත්මයාගේ අතේ රෙදි කැබැල්ල ඉල්ලගත්තා. මේකට රෙදි ගෙනාවු එක ගැන විරෝධය පළ කරපු ඔබතුමාත් ඊළඟ දවසේ මට කිව්වා, ඇත්ත පුතා මේ රෙදි කෑල්ල එච්චර ක්වොලිටි නැහැ, මටත් ඒක තේරුණා කියලා. හැබැයි ඒ රෙදි කෑල්ල අරගෙන දැන් මාසකට කිට්ටු වෙන්න එනවා. ඒක ඇමතිතුමාත් පිළිගත්තා. ඇමතිතුමාත් පිළිගත්තා. ඇමතිතුමා ඉතා පැහැදිලිව පිළිගත්තා. හැබැයි මාසකට වෙන්න එනවා. අපිට තාම උත්තරයක් නැහැ. අද මම අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්න කීපයක් මතු කරපු වෙලාවෙත් අතුරු ප්‍රශ්නයක් විදියට හරි මේක අහන්න හිටියා. අවාසනාවකට අදත් අධ්‍යාපන මැතිතුමයි නියෝජ්‍ය මැතිතුමයි නැහැ. ගරු දිනේෂ් කුණවර්ධන මැතිතුමා ගැන එතුමා කිව්වා කල් ගන්න ඕනේ සාධාරණ උත්තරේ නිසා මම කල් ගත්තා. ඒ නිසා මම කියනවා මේක බරපතල ප්‍රශ්නයක්. ලෙනින් කිව්වා හොඳම දේ දරුවන්ට කියලා. අද හොඳම දේ දරුවන්ට ලැබෙනවද කියලා ප්‍රශ්නයක් මේ තුලින් ඇති වෙනවා. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අජිත් කුමාර මන්ත්‍රීතුමා යෝජනා කරපු යෝජනාව ස්ථිර කරන අතරෙම මම කියනවා මේ සභාවේ අවධානය මම යොමු කරනවා. මම දැඩි අවධාරණයෙන් යුතුව කියා සිටිනවා. එකක් මේ වෙලාවට නිලඳුන් දෙන්න බැරි තත්ත්වය ඇති වෙන්න බලපෑ කුමක්ද? ඒ සඳහා වගකීතු නිලධාරීන් කවුද? ඒ සඳහා වගකීතු දේශපාලන නායකයෝ ඉන්නව නම් කවුද? පළාත් අධ්‍යාපන බලධාරීන් ඉන්නව නම් කවුද? පළාත් අධ්‍යාපන දේශපාලන අධිකාරිය ඉන්නව නම් කවුද? මේ පිළිබඳව හොයලා බලලා පරීක්ෂණ කළා 40 ලක්ෂයකට ආසන්න අහිංසක පාසල් දරුවන්ගේ නාමෙන් රටේ අනාගතේ නාමෙන් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියන එක
අවධාරණය කරන්න. අවසාන වශයෙන් අවධාරණය කරන්න දෙවෙනි කාරණාව ගරු මන්ත්‍රීතුමා ඒ වුණත් දේශීය නිෂ්පාදකයන් පිළිබඳව අඩු තක්සේරු කරන්නට පුළුවන්ද අපි මේ සදා? නෑ 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 මම කිව්වනේ ඒක මම පැහැදිලි මගේ කතාවේදී කිව්වා ඔබතුමා උන්කන් දුන්නා නම් මම කිව්වේ ඒකයි. මේ තුලින් දේශීය නිෂ්පාදකයා අඩු තක්සේරුවට ලක් කළා තියෙනවා. කවුද ලක් කළා තියෙන්නේ? මේ ගැන පසුබිම් කරපෑ. දැන් 40 ලක්ෂයක් පාසල් දරුවන්ගේ දෙමව්පියන්ට ඇති වෙන ආකල්පෙ මොකද්ද? අයියෝ අපේ රටේ නිෂ්පාදන බාලා ඉන්නේ කියලා. ඒකයි මම කිව්වේ මේක පිළිවෙස පිටිපස්සෙත් ජාත්‍යන්තර කුමන්ත්‍රණය තියෙනවද කියලා හොයලා බලන්න ආන්ඩෝ හස්සාටපත් කිරීම. ඒක හොයලා බලන්න ඕන. බෑන් කිමුන්ගේ වර්තාව විතරක් නෙවෙයි මේකත් ඒ වගේම බරපතල ප්‍රශ්නයක්. ඒවට දෙන තැනම මේකටත් දිය යුතු බරපතල ප්‍රශ්නයක්. ඒක ඔබතුමා සම කරනවද? ගරු මුලින්ම සම කරලාද කතාවනේ? ඒ ප්‍රශ්නයි මේ ප්‍රශ්නයි සම සමව කළාද කතාව? දෙවනි කාරණේ මම සඳහන් කරන්න ලබන වසරේ මෙහෙම දෙයක් නොවෙන්නේ. අනාගතයේ මෙහෙම තත්ත්වයක් ඇති නොවෙන්නේ. අඳුරට සාප කර කර සිටනවට වඩා එක පානක් හරි දැල්වීම වටේ කියන චීන කියමන අපි උපට ගනිමි. මේ වෙච්ච වැරද්දට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ගමන් යලිත් වැරද්දක් නොවෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එක මේ 40 ලක්ෂයකට වැඩි පාසල් දරුවෝ වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වයේ නාමයෙන් ඉල්ලමින් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව විස්තර කරන්න මගේ අදහස් ස්වල්පය අවසන් කරන්න සමාප්ත කරන බොහොම සිටි. ස්තුතියි.